අද මම අලුතින් වීඩියෝ එකක් නිර්මාණය කරනවා අපේ 6 වසරේ ඉන්න ආදරණීය දුව පුතා වෙනුවෙන්. මේක ඇවිල්ලා මේ අපි දැන් පළවෙනි පාඩමේ යම් ප්‍රමාණයක්, ඒ කියන්නේ අවසානයේදී මොකද ඇවිල්ලා තියෙන්නේ. එකමක කොටසයි කතා කරන්න ඉතුරු තියෙන්නේ, තාම චූටි කොටස. සාමාන්‍ය අපි පටන් ගන්න දෙවෙනි පාඩම. මම දෙවෙනි එක පටන් ගන්න නැතුව මම කෙලිම කතා කරන්න යනවා තුන්වෙනි පාඩම. සම්බන්ධ සිද්ධාන්ත ටික කතා කරන්න යනවා. ඒතර අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් තුන්වෙනි පාඩම. මාතෘකාව තමයි water as a natural resource. Water as a natural resource. ජලයේ ස්වභාවික සම්පතක් ලෙස. හරි? ජලයේ ස්වභාවික සම්පතක් ලෙස. Water as a natural resource. එහෙනම් අපි කතා කරන්න යන්නේ ජලය ගැන. නිකම්ම නෙවෙයි, ජලය ස්වභාවික සම්පතක්ලු. හරි, ස්වභාවික සම්පතක්ලු. ඉතින් මේ ජලය ස්වභාවික සම්පතක් වෙන්නේ ඇයි, ජලයෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද වගේ දේවල් තමයි මේ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඔයාලට තේරෙන්න ඕන. එහෙනම් ඔයාලා කරන්න ඕන දේ තමයි පාඩම 3 මාතෘකාව නැත්නම් ටොපික් එක water as a natural resource. ජලයේ ස්වභාවික සම්පතක් ලෙස කියලා මාතෘකාව ලියන්න ඕන. රයිට්. දැන් අපි බලමු මේ මෙන්න මේදී. identifying states of water. Identifying states of water. Singling කිව්වොත් එහෙම ජලය පවතින භෞතික, ජලය පවතින භෞතික අවස්ථා, ජලය පවතින භෞතික අවස්ථා හඳුනා ගැනීම. Identifying states of water. ජලයේ පවතින භෞතික අවස්ථා, sorry භෞතික අවස්ථා හඳුනා ගන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉස්සෙල්ලාම අපි දැනගෙන ඉන්න ඕන මෙන්න මේ කියන වචන. මේක දහන්නම් ඉන්න ඕන physical states. නමුත් මම නිකම් states දාලා තියෙන මොකද ඔයාලගේ පොතේ තියෙන හැම නිසා මෙතන තියෙන මෙන්න මේ වචනේ භෞතික අවස්ථා කියන දේ ගැන කතා කරන්න. භෞතික අවස්ථා කියන්නේ මෙන්න මේවා. අපි දන්නවා මේ ලෝකේ තියෙන දේවල් අපි කියන ද්‍රව්‍ය කියලා. ද්‍රව්‍යමය වටිනාකමක් තියෙන දේවල්. එතන අපි කියන මැටීරියල්ස් වලට තියෙන පුළුවන් ෆිසිකල් ස්ටේට් නැත්නම් භෞතික අවස්ථා තුනක් තියෙනවා. එකක් සොලිඩ්, ඒ කියන්නේ ඝන, අනිත් එක ලික්විඩ්, ඒ කියන්නේ ද්‍රව. හරි, ඊළඟට ගෑස්, වායු. මේවට අපි කියනවා මොනවා කියලාද? ස්ටේට්. මෙතන ස්ටේට්ස් දෙකක් තියෙනවා. හරිනම් ලියන්න ඕන ෆිසිකල් ස්ටේට්ස්. භෞතික අවස්ථා. භෞතික අවස්ථා, physical states, භෞතික අවස්ථා. මේවට තමයි අපි භෞතික අවස්ථා කියන්නේ. එහෙනම් අපි දැන් මොකද්ද බලන්නේ? ජලය කියන පුද්ගලයා මේ අවස්ථා තුනේ. මොන අවස්ථා තුනේද? ඝන, එහෙම නැත්නම් solid. එහෙම නැත්නම් ද්‍රව. ඒ කියන්නේ liquid. එහෙම නැත්නම් gas. ඒ කියන්නේ වායු. කියන අවස්ථා යටතේ පවතිනවද කියලා අපි අඳුනගන්නේ. ඒ කියන්නේ ඝන ජලයේ තියෙද නැත්නම් සොලිඩ් වෝටර් තියෙද කියලා බලන්න යනවා. ඊළඟට අපි බලන්න යනවා මොකද ද්‍රව ජලයේ නැත්නම් ද්‍රව අවස්ථාවේ තියෙන ජලයේ තියෙද කියලා බලන්න යනවා, ලික්විඩ් වෝටර්. ඊළඟට අපි බලන්න යනවා ගෑසියස් වෝටර් නැත්නම් වෝටර් ගෑස් එක තියෙද කියලා බලන්න යනවා, ජල වායුව තියෙනවද කියලා බලන්න යනවා.
අපි ඒ ටික බලන්න යනවා. හැබැයි ඒ ටික බලන්න මෙයාල විධිමත් විදියට සැලසුම් කරලා තියෙන මොකද්ද? ක්‍රියාකාරකම්. මේ කියන தත්ත්වය අඳුනගන්න to identify this matter they have arranged an activity. මෙන්න මේ කියන தත්ත්වය අඳුනගන්න යාල ක්‍රියාකාරකමක් සැලසුම් කරලා තියෙනවා. දැන් මේක තුන්වෙනි පාඩම නේ. This is third lesson. තුන්වෙනි පාඩමේ පළවෙනි ක්‍රියාකාරකම්. පාඩම් පටන් ගත්ත ගමන් තියෙන ක්‍රියාකාරකම්. ඒ නිසා අපි මේකට ලියනවා මෙන්න මෙහෙම එකක්. Activity 3.1 ක්‍රියාකාරකම් 3.1 ඔබ තමයි ක්‍රියාකාරකම නැත්නම් activity එක. Activity 3.1 නැත්නම් ක්‍රියාකාරකම 3.1. දැන් මේකෙද බලන්න යන්නේ ජලයේ භෞතික අවස්ථා අර අපි කිව්ව physical states තුනෙන් දකින්න තියෙනවද නැද්ද කියලා බලන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. මෙන්න සිද්ධි. එහෙනම් මේකේ මාතෘකාව අර උඩින් ලියපු එකම තමයි ඔයාලා. මීට කලින් ලියපු එකම තමයි. මේකෙන් බලාපොරොත්තු වෙන දේ. ඊළඟට ගන්නවා ඕනම ඇක්ටිවිටි එක ඔයාලා first step එක විදිහට තියෙන්නේ. මොකද්ද කියලා ගන්න. ඒ තමයි you will need අවශ්‍ය ද්‍රව්‍ය. To perform any activity, we need things. අපිට එක එක දේවල් අවශ්‍යයි. හරි. Without them, we can't perform any activity. එහෙම නැතුව අපිට මොන ක්‍රියාකාරකමක් කරන්න බෑ. So first of all, we have to identify. කෝකලත් කලින් අපි අඳුන ගන්න ඕන මොකද්ද? අදාළ ක්‍රියාකාරකම් නැත්නම් activity එක ක්‍රියාත්මක කරන්න to proceed activity. What are the things we need? මොනවද අපිට අවශ්‍ය ද්‍රව්‍ය කියලා අපි බලන්න ඕන. Here they have mentioned things we needed to perform this activity. මෙතන යාල සඳහන් කරලා තියෙනවා මේ වැඩේ කරන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. එකක් තමයි දරුවෝ some ice cubes. Ice කැට කීපයක් ඕන. ඔයාලට ওই ෆ්‍රිජ් එකේම තියෙන වෙනම මේ બ્લોක් එකක් ඇවිල්ලා ඒකට වතුර දාලා ඕනනම් මේක හදා ගන්න පුළුවන්. සම් අයිස් කියුබ්ස් නැත්නම් සමහර කඩවල් වල විකුණන තියෙනවා මේවා. හරි. ඊළඟට ටෙස්ට් ටියුබ්. ඉට්ස් මීන් පරීක්ෂණ නලය. ඇත්තට මේකට ගන්න ඕන මේ සාමාන්‍ය මේ පරීක්ෂණ නලයක හැදේ මෙහෙමයි. ටෙස්ට් ටියුබ් එකක් ඔය වගේ. හැබැයි මේක ටෙස්ට් ටියුබ් එකක් නෙවෙයි ඇත්තටම ගන්න ඕන මෙතනට ටෙස්ට් ටියුබ් එක වගේම හැඩේ තියෙන හැබැයි ඒකේ මේ එක හදලා තියෙන වීදුරු වලින් එහෙම මේ ටිකක් ඒ වීදුරුවේ ඝනකම වැඩි thickness එක වැඩි එකක් තමයි ගන්න ඕන. එතකොට එයාට අපි කියනවා ටෙස්ට් ටියුබ් කියනකට අමතරව අපි කියනවා මොකද්ද? ignition tube. ignition tube ජ්වලන නලය. අයි අපි පරීක්ෂණ නලයක් ගන්න නැතුව පරීක්ෂණ නලයක් වගේ හැඩේ තියෙන නැත්නම් ටෙස්ට් ටියුබ් එකක් වගේ හැඩේ තියෙන ඉග්නිෂන් ටියුබ් නැත්නම් ජ්වලන නලය ගන්න ඇයි? ඒකට හේතුව තමයි මේකේ වීදුරුව ටෙස්ට් ටියුබ් එක නැත්නම් පරීක්ෂණ නලයේ තියෙන වීදුරුවට වඩා ටිකක් ඝනකමින් වැඩි. thickness එක වැඩි. හරි, thickness එක වැඩි නිසා ඝනකම වැඩි නිසා මොකද වෙන්නේ? අපි දැන් මේකදී රත් කරනවා මේ අදාළ උපකරණේ මේක රත් කරනවා. රත් කරද්දී අර normal test tube එකක් අරන් තිබ්බොත් සාමාන්‍ය පරීක්ෂණ නලයක් අරන් තිබ්බොත් ඒක මේ රස්නේ වැඩිපුර හම්බුනම් පුපුරන්න පුළුවන්. හැබැයි මේ ignition tube එකක් ගත්තොත් ජ්වලන නලයක් ගත්තොත් පුපුරන්නේ නැහැ, හානියක් වෙන්නේ නැහැ. ඕනම සාමාන්‍ය ඉහළ උෂ්ණත්වයකට එයා ඔරොත්තු දෙනවා. හරි, ඊළඟට අපිට ඕන a burn. burn කියන්නේ දාහකයක්. හරි, දාහකයක්. දැන් ඔය අපේ ගෙවල් වල තියෙන්නේ gas burn එකක්. gas වලින් වැඩ කරන දාහකයක්. ඒකෙන් එක එක මේ ගින්දර නිෂ්පාදනය කරන්න. විද්‍යාගාරයේ තියෙනවා මෙන්න මේ වගේ හැඩේ තියෙන එකක්.
මේක පත්තු කළ තරම මෙහෙම දැල්ලා පෙන්නේ ප්ලේ පෙන්නේ මේක තියෙන මෙහෙම බටයක් ওই බටේ මේකට සම්බන්ධ කරලා තියෙන්නේ මෙහෙම සම්බන්ධ කරලා තියෙන්නේ ওই බටේ අනික් කෙලවල සම්බන්ධ වෙලා තියෙන ගෑස් සිලින්ඩරයකට ගෑස් සිලින්ඩරයකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මේකට අපි කියනවා බන්සන් බර්නර් නැත්නම් බන්සන් 1000K කියලා එකක් තියෙනවා නැත්නම් විද්‍යාගාරයේ මේකක් හොයාගන්න නැත්නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වයින් ස්ප්‍රීට් ලාම්පු කියලා එකක් තියෙනවා වයින් ස්ප්‍රීට් ලෑම්ප් කියලා එකක් තියෙනවා ඔයාලට ඕන එක පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේ සඳහා කොහොමද කමන්නේ අපිට මේ තාපය නිෂ්පාදනය කරගන්න පුළුවන් to produce heat energy we need a burner අපිට 1000කයක් අවශ්‍යයි ඒ සඳහා හරි 1000කයක් අවශ්‍යයි මේ තියෙන්නේ 1000කේ ඔය ටික අපිට සපුර ගන්න පුළුවන් නම් අපිට මේ වැඩේ කරන්න පුළුවන් ඒ වගේම තව දෙයක් තියෙනවා විද්‍යාගාරයේ තියෙනවා මේ අඬුවක් වගේ එකක් ඒකෙන් කරන්නේ මෙන්න මේ 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 ටෙස්ට් ටියුබ් එක මෙහෙම අල්ල ගන්න පුළුවන් මම ඒක රූප සටහනේ ඇඳලා පෙන්නන්න නැත්නම් මේක අතින් අල්ලගෙන රත් කරොත් එහෙම අතට රස්නේ ඇවිල්ලා මේක අතෑරෙන්න පුළුවන් අත පිච්චෙන්න පුළුවන් ඒ නිසා අනිවාර්යෙන් අඬුවක් වගේ එකකින් අල්ලගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ දැන් එනවා you will need නැත්නම් අවශ්‍ය ද්‍රව්‍ය ටික ඔයාලා දානවා ඊළඟට අපි යනවා මොකද we are focusing on method ඒ කියන්නේ ඕනම ඇක්ටිවිටි එකක second step එක නැත්නම් දෙවෙනි පියවර තමයි method කියන්නේ ක්‍රමේ ක්‍රමේ ගොඩාතුරට මේ මෙතඩ් එක නැත්නම් ක්‍රමය අපිට රූප සටහනක් අනුසාරයෙන් පෙන්වන්න පුළුවන් වචනෙන් ලියලා පුළුවන් නැත්නම් රූපයක් පාවිච්චි කරලා පෙන්වන්න පුළුවන් හරි අනෝම පෙන්වන්න පුළුවන් අපි බලමු මොකද කරන්න කියලා යාලා ඉස්සෙල්ලාම කරන්නේ put the ice cubes into the test tube මෙන්න මේකට අයිස් කැට ටික දානවා නොහම අයිස් කැට දානවා This is the number one step. Ice cubes. Now we have added ice cubes into test tube or ignition tube, right? Jalana nalayata athul karala. Ilangata. Then heat the test tube as shown in the figure. Roopa sathahane pennala thiyena widiyata anduwakin allagena nohoma anduwak thiyena. එකේව තියෙනවා හතුරක් වගේ මේක නะ මොහොම එකක් තියෙනවා ඕමල්ලගෙන යටත් අපි සම්බන්ධ කරනවා මොකද්ද we are connecting bunsen burner මේ අදිනම මම ගෑස් සිලින්ඩරය. ඔයාලා මේක අනිවාර්යෙන් දැකලා ඇති මෙච්චරම මේ කියලා දෙන්න ඕනෙත් නැහැ. මෙන්න මේ වගේ ගෑස් සිලින්ඩරයක් තියෙනවා කියලා හිතන්න. හරි. ඕකට මේ වයර් එක සම්බන්ධ කරලා තියෙනවා. ඒකෙන් ඉන්ධනේනවා, ෆුවල්ස් එනවා, ඉන්ධනේනවා. ඒකෙන් බන්සන් බර්නර් එක නැත්නම් බන්සන් 1000කේ රත් කරලා තියෙන්නේ. හරි. මේකට අපි කියනවා අල්ලුව මෙතන දීලා තියෙන ටෙස්ට් ටියුබ් හෝල්ඩර් එක මේක අල්ලන් ඉන්න වැදගත් වෙන එක කියලා මෙතන ඕන ලියන්න පුළුවන් ටෙස්ට් ටියුබ් නෙවෙනේ මෙතන තියෙන්නේ ඕන ලියන්න පුළුවන් ඉග්නිෂන් ටියුබ් හෝල්ඩර් මේකේ නම මෙන්න මේ හෝල්ඩර් හරි මෙතන අල්ලන් ඉන්න ටෙස්ට් ටියුබ් එකක් කියලා එයාලා කියනවා එතකොට ඒක ටෙස්ට් ටියුබ් හෝල්ඩර් නැත්තම් සිංහලෙන් අපි කියන්නේ අල්ලුව ඕන ඉතින් පරීක්ෂණ නල අල්ලුව කියලා අපිට කියන්න පුළුවන් මේකට පැහැදිලි වෙනවා ಅದට හරි තමයි මෙතන දෙන පළවෙනි කාරණේ දැන් හරි ඊළඟට අපි ඉතින් මේකේ නිරීක්ෂණ ලබා ගන්නවා ඊළඟට අපි දන්න ඕන ඇක්ටිවිටි එකක තුන්වෙනි පියවර third step of any activity is observation ඒකෙන් අපි නිරීක්ෂණ ලබා ගන්නවා ඕනම පරීක්ෂණයක් කරලා ඉවරනම් පස්සේ අපි බලන් ඉන්නවා අපිට තියෙනවා සංවේදී ඉන්ද්‍රියන් පහ we have five sensory organs ඇහැ කන ඔය කියන ඔක්කොම අපි සංවේදී ඉන්ද්‍රියන්. ප්‍රයෝජනේ තමයි බාහිර පරිසරයෙන් ලැබෙන පණිවිඩ අපේ ඇඟට
ලබා ගන්න උදව් කරන්නේ එයාලා. එතකොට අපිට මේ පංචේන්ද්‍රිය නැත්නම් මේ සංවේදී අවයව පහ නැත්නම් අපි කියනවා 5 sensory organs පාවිච්චි කරලා මොකක් කරන්න පුළුවන්ද? ඔබ්සර්වේෂන්ස් ගන්න පුළුවන්. සාමාන්‍ය අපි ඔබ්සර්වේෂන් ගන්න මේ වගේ පරීක්ෂණ වලදී වැඩි හැදෙන් භාවිත කරන්නේ අපි ඇස් දෙක. බලන් ඉන්න මොනවද වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි දැන් you will need ගැන කතා කරා. මෙතත් ගැනත් කතා කරා. ඒක රූප සතහනකින් ඇඳලා පෙන්නනවා. ඊළඟට අපි කිව්වා වගේ තුන්වෙනි පියවර තමයි මොකද වෙන්නේ කියලා අපි අවධානයෙන් ඉන්න. By using our sensory organs, we can keep attention what happened in what happened after performing or when during this activity or after performing this activity. මේ ක්‍රියාකාරකම් කරන් පස්සේ ලැබෙන නිරීක්ෂණ කියලා මොනවද කියලා බලාගෙන ඉන්න පුළුවන්. මෙන්න නිරීක්ෂණ. නිරීක්ෂණ තමයි උතර දැම්මේ අයිස් නේ. අයිස් කියන්නේ වෙන මොනවත් නෙමෙයි. අයිස් කියන්නේ සොලිඩ් වෝට ඝන ජලය. ඒ කියන්නේ ඝන අවස්ථාවේ තියෙන ජලය. ඝන ජලය. රත් කරාම උතර රත් කරනවා කියලා පෙන්වන්න පොඩි ලකුණක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙහෙම යට ත්‍රිකෝණයක් ගන්න. ඊතලයක් ගහලා යට ත්‍රිකෝණයක් දාන්න. එතකොට අපි එකකින් කියන්නේ මොකද්ද? රත් කරනවා. නැත්නම් එකකින් කියන්නේ මොකද්ද? It's meaning providing heat. Heat. ඊළඟට liquid water. ද්‍රව ජලය. අත්වලා හම්බෙන්නේ මොනවද? ද්‍රව ජලය. ඒ කියන්නේ මොන අවස්ථාවේ තියෙන්නේ ද්‍රව අන්න ද්‍රවය ඒ කියන්නේ ජලයේ දැන් භෞතික අවස්ථා දෙකකින් තියෙනවා කියලා අපිට ඔප්පුනවා තවත් රත් කරනවා we are continuously providing heat energy and getting observations now you can see now we have water vapor VAPORS VAPORS water vapors එහෙම නැත්නම් steam කියලා කියනවා STEAM steam හුමාලයේ හරි මේකට අපිට කියන්න පුළුවන් ජල වාෂ්ප කියලා මොකක් කියලාද අපි කියන්නේ මේකට ජල වාෂ්ප වරහන් ඇතුළේ ලියන හුමාලයේ මේ මොන අවස්ථාවකද වායු Gas. Then jale, that is the pain. Now we can see water can water having three physical states. It means solid, liquid, and gas. Jale ata bhautika avastha thunama thiyenawa kiyala apita metenin pahedili wenawa. Me parikshane karan passe wala menne meka observation ek widiyata naththan nirikshane widiyata liyanna thamai thiyenne. Alright, එන එකත් හරි. ඊළඟට අපි බලමු තව කොටසකට අවධානය යොමු කරලා. දැන් අපි එනවා conclusion නැත්තම් නිගමනය. අපිට තේරෙනවා මොකද්ද? Water can, water having මේ නිගමනය නැත්තම් conclusion එක යටතේ අපි ලියන්නේ මොනවද? අපි මොන හරි දෙයක් දැක්කනේ. අපි අදහසකට එනවා මොකක්ද අදහස මෙතන දැන් දැක්කේ ජලය මෙහෙම 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 වෙලා යනවානේ ඝන ද්‍රව වායු වෙනවා කියලා දැක්කනේ එතන අපේ නිගමනය තමයි water having three physical states ජලයට භෞතික අවස්ථා තුනම පවතී ජලය නැත්නම් ජලයේ භෞතික අවස්ථා තුනෙන්ම හමු වෙයි කියලා දැම්මත් භෞතික අවස්ථා තුනෙන්ම හමු වෙයි කියලා ලුවත් ඔන්න අපි එක තේරුම් ගත්තා
ඊළඟට තියෙන වැඩේ මේක ලියන්න ඔයාලා ඉද තියාගන්න හරි water having three physical states water having three physical states ජලයේ භෞතික අවස්ථා තුනෙන්ම හමු වේ ජලයේ භෞතික අවස්ථා තුනෙන්ම හමු වේ මෙන්න ඊළඟට තියෙනවා ඔයාලට මේක ඔයාලා පොත බල්ල කරන්න ඕනද water in solid state නැත්නම් ජලයේ භෞතික අවස්ථාවේ පැවතීම කියලා ලියලා ඒකට උදාහරණ තියෙනවා ice නැත්තම් ice මා තමයි කියන්නේ snow නැත්තම් හිම glacier ඒ වගේ උදාහරණ කීපයක් දීලා තියෙනවා අන් ඒ ටික වල ලියන්න ඕන ඊළඟට water in liquid state කියලා මාතෘකාව ලියලා නැත්තම් ජලයේ ද්‍රව අවස්ථාවේ පවතින ජලයේ කියන මාතෘකාව ලියලා ඒකට උදාහරණ දීලා තියෙනවා ගොඩක් එතන river නැත්තම් ganga ling ඒ වගේ ඒවා ඊළඟට water in gaseous state ජල ජලයේ වාෂ්ප විදිය තියෙන අවස්ථාව වලට එක්සැම්පල් නැත්නම් උදාහරණ දීලා තියෙනවා උදාහරණයක් දීලා තියෙනවා තියෙන තැන් වලට ඒ ටික ලියන්න තමයි තින් තියෙන්නේ හරි ඒ ටික ලියන්න තමයි තියෙන්නේ එතකොට ඔන්න අපි තුන්වෙනි පාඩමේ වැදගත් කොටසක් අවසන් කරලා තියෙනවා ඔයාලට තියෙන දැන් වීඩියෝ එක බලන ගමන් නෝට් එක හදාගන්න නෝට් එක හදලා මට अपलोड कराना होना नोट एक तो वाला के वैध संपूर्ण नहीं इतने बस मटाने वीडियो का हदन ने पुलवा हाँ ऐना सुबह दवसर दरवाने।